සුබ දවසක් පුතේ හැමෝටම අද අපි මේ පාඩමෙන් කරන්න සූදානම් වෙන්නේ 6 වසරේ ඉඳලා 11 වසර වෙනකම්ම තියෙන ප්‍රධාන එකකයක් තියෙනවා ගැලීම් සටහන් එතකොට ඇල්ගොරිතම ඉතින් මේ පාඩම ගොඩාක් ලොකු ව්‍යාප්තියක් තියෙනවා ඉතින් ඔයාලා අහලා තියෙන රැකියාවක් තියෙන software engineer එතකොට මේ වගේ software engineer කෙනෙක් වෙන්න මූලික අඩිතාලම දෙන්න ඒ කියන්නේ software හදන්නේ කොහොමද ඒවා කොහොමද ව්‍යාප්ත වෙන්නේ අනේ හැම දෙයකම මූලික දැනුම දෙන කොටස තමයි අද මම මේ වලට ඉස්සෙල්ලම කියලා දෙන්න හදා. හරිද? ඉතින් මේක අපේ 6 වසරේ දූල පුතාලෙන් ඉඳලා 11 වසර දක්වාම අදාළයට මේ මූලික දැනුම ගන්න මේ වීඩියෝ එක ප්‍රයෝජනවත් වෙයි කියලා හිතා. ඉතින් ඒක නිසා ඔයාලටන වාර විභාගවලදී අදාළ විභාග සියල්ලගේදීම මේ දැනුම උපයෝගී කරගෙන අදාළ ප්‍රශ්න ටික කරමු. මම මේකෙදි අදාළ පොත්වල තියෙන ක්‍රියාකාරකම් ටිකත් ගත්තා. ඔයාලට මේ වෙලාවේ මේ වීඩියෝ එක හරහාම කරන්න. හරි. එහෙනම් අපේ අද දවසේ මාතෘකාව ඇල්ගොරිතම සහ ගැලීම් සටහන්. ඉතින් ඔයාලා මේ වීඩියෝ එක අදාළ තැන්වල පෝස්ට් කරලා ඒක ගැන නවත්තලා මේ සටහන් ටික මේ කෙටි සටහන් ටික දාගෙන යන එක ඔයාලට ගොඩාක් වැදගත් වෙයි. හරි. එහෙනම් ඔයාලා මේකත් එක්කම මාතෘකා දාගන්න ඇල්ගොරිතම සහ ගැලීම් සටහන්. අපි මේකට ඉංග්‍රීසි වලින් කියනවා ඇල්ගොරිතම් ඇන් ෆ්ලෝ චාර්ට්ස් කියලා. හරි. එහෙනම් අපි පාඩමට සූදානම් වෙමු. එතකොට පුතේ ඔයාලට ඉස්සෙල්ලම තියෙන ඇල්ගොරිතම සහ ගැලීම් සටහන් වල මේකේ මොකක්ද මේ ඇල්ගොරිතමයක් කියලා කියන්නේ. එතකොට මේ ඇල්ගොරිතම් එකක් කියලා කියන්නේ අපි ඉස්සරහට නිර්වචනය උගන්වනවා මොකක් හරි ක්‍රියාවක් කරනවා නම් ඒ ක්‍රියාවේදී ගන්න පිළිවෙල ඒ ක්‍රියාව කරන්න අපි පාවිච්චි කරන වැඩවල පිළිවෙල එක පේළියට ලිව්වහම අපි ඇල්ගොරිතමයක් කියලා කියනවා. අපි ඉස්සරහට ඒ ගැන විස්තර උදාහරණ එක කතා කරමු. හරි නේද? එතකොට දැන් අපිට සාමාන්‍ය පුතේ ඕන වෙනවා එදිනදා ජීවිතේ ගැටලු විසඳන්න. හරි නේද? ඕනම දෙයක් අපිට ගැටලුවක්. තේ එකක් හදන එකත් අපිට ගැටලුවක්. එතකොට මේ තේ එකක් හදන දැන් අපි හැමතිස්සෙම software එකකින් කරන්නේ මොකක්ද? software එකකින් කරන්නේ එදිනදා ජීවිතයේ දෙන ගැටලු වලට යම් software වලින් පිළියමක් යොදා. හරි නේද? දැන් මෙහෙම හිතමු. ඉස්සර බස් වල ටිකට් එක පුතේ දෙන්නේ නිකන් පොතේ ටිකට් කොළයක් තියෙන යටින් කාබන් කොළයක් තියෙන ඒක ලියලා තමයි ටිකට් එක දෙන්නේ. දැන් ටිකට් එක අපිට machine එකකින් දෙනවා. එතකොට ඒකේ software එකක් තියෙන. අදාළ නගර දෙක ගැහුවට පස්සේ ඒ නගර දෙක සඳහා අය කරන මුදල print වෙලා අපිට ticket එකක් විදියට එළියට අරගෙන දෙනවා. හරි නේද? එතකොට මේ මොකන්ද කරේ? සාමාන්‍ය ලෝකෙ තිබුණු ගැටලුවකට අපිට software එකක් කරා පිළියමක් දුන්නා. එතකොට මේ පාඩමේ ප්‍රධාන අරමුණ තමයි අපේ සාමාන්‍ය දිනදා ජීවිතයේදී ඕන කරන ගැටලුවකට විසඳුමක් විදියට අපිට software වලින් විසඳුමක් දෙන එක. ඉතින් මේකෙදී අපි මූලාරම්භයෙන් පටන් ගමු. තේ එකක් හදන එක, ඊට පස්සේ වල කවුරුද දන්න ඍජු කෝණාශ්‍රයක වර්ගඵලය හොයන විදිය, ත්‍රිකෝණක වර්ගඵලය, ඍජු කෝණාශ්‍රයක පරිමිතිය, ඒ හැම දෙයක් ගැනම ඒවත් එක්ක ගණිතමය පැත්ත සහ සාමාන්‍ය ලෝක ගැටලු එක යන විදිය වැඩ කොටස් ටිකක් එක අපි මේ වැඩේ කරමු. හරිනේ? එතකොට අපි මේකෙදී උගන්වනවා තේ එකක් හදන එකේ ඉඳලා ෆෘට් සලාඩ් එකක් හදන එක, ඒ හැම එකේම කොහොමද මේ අදාළ ඇල්ගොරිතම් එක කොහොමද අපි software එකකට ලියන්නේ කියන. හරි. එහෙනම් අපි පාඩමට සූදානම් වුණා. දැන් එහෙනම් අපි බලමු මොකක්ද මේකේ අපේ ඊළඟ එකකේ කියලා. හරි. එහෙනම් ඔන්න අපි පුතේ බලමු මේකේ ඔන්න විදියට තියෙන ගැටලුවක් විසඳීම. හරි නේද? එතකොට අපිට ගැටලුවක් විසඳීමට ප්‍රථම ගැටලුව හොඳින් විශ්ලේෂණය කළ යුතුය. මෙතන තියෙනව නේද? ගැටලුවක් විසඳන්න අපි ඉස්සෙල්ලා මොකද කරන්න ඕන? ඒ ගැටලුව හොඳින් විශ්ලේෂණය කරලා ඉන්න ඕන. ඕක තමයි තියෙන්නේ. හරිද? එතකොට විශ්ලේෂණය කියලා කියන්න පුතේ ඕකේ සාමාන්‍යයෙන් අපි ඒක හොඳට පුරුදු වෙලා ඉන්න ඕන. ඒ කියන්නේ ගැටලුව කොහොමද කියලා අවබෝධයක් ගන්න හදන්න. එවිට ගැටලුව විසඳන අයුරු පිළිබඳ මනාව අවබෝධයක් ලබා ගත හැකි. මෙන්න තියෙනවා සෑම ගැටලු විසඳීමකටම තියෙන මොනවද? එක ආදානයක් තියෙනවා, දෙක ප්‍රතිදානයක් තියෙනවා, තුන සැකසීමක් තියෙනවා. අන්න පුතේ එහෙනම්
ඕනම ගැටලුවකට තියෙනවා මොකද්ද ප්‍රධාන කොටස් තුනක් මොනවද ආදානය ක්‍රියාවලිය නැත්නම් අපි කියනවා සැකසීම කියලා ඉංග්‍රීසියෙන් කියන්නේ process කියලා ප්‍රතිදානය කියලා තියෙනවා එතකොට ආදානයට අපි ඉංග්‍රීසි වලින් කියනවා input කියලා input ක්‍රියාවලියට අපි කියනවා process කියලා process ඊට පස්සේ ප්‍රතිදානයට අපි කියනවා output කියලා ඔහොමයි යන්නේ හරි එතකොට මේ ආදානය කියලා කියන්නේ ගැටලුවක් විසඳන්න ඕන අපි ඇතුළත් කරන දේවල් අපි කියනවා ආදානය කියලා. දැන් අපි උදාහරණයක් විදියට කිව්වොත් ත්‍රිජු කෝණාශ්‍රක වර්ගඵලය හොයන්න හරි නේද? අපි මොනවද ගන්න ආදාන කියන්නේ? හරි නේද? හරි. ඒව අපි ඉස්සරහට එහෙනම් අදාළ තැනදීම කතා කරලා බලමු. හරි නේද? ත්‍රිජු කෝණාශ්‍රකදී අපි ගන්න ආදාන මොනවද? ත්‍රිජු කෝණාශ්‍රක වර්ගඵලය හොයද්දී අපි ගන්න process එක ක්‍රියාවලිය මොකක්ද? ඊට පස්සේ ඒකේ output එක මොකක්ද කියලා අපි බලමු. හරි. එතකොට මෙන්න අපි ප්‍රධාන ක්‍රියාවලිය තුන අඳුනගත්තා. අපි ඊට පස්සෙමු මෙන්න මේකට. මේ තියෙන උදාහරණ. පළතුරු සලාදයක් සෑදීමට ආදානයේ ක්‍රියාවලිය සහ ප්‍රතිදානයේ පහත පරිදි වේ. එහෙනම් අපි මෙන්න මේකෙන් ඉගෙන. දැන් ඔයාලා මේව නෝට් කරගන්න ඕන. හරි නේද? ඔයාලගේ පොත්වල මේවයි නෝට් තිබුණට ඒකෙම කොටස් තමයි මම අරන් තියෙන්නේ. හැබැයි වැදගත් කොටස් ටික ගත්තේ ඕනම ටික. එතකොට ඔයාලට මුළු පොතම පොතේ නෝට් එකේ ලියන්න බෑනේ. මෙන්න මේ දේවල් මේ ස්ලයිඩ් වල යන දේවල් අදාළ වීඩියෝ එක නවත්තලා මේ විදිහට සටහන් කරගන්න පුළුවන්. එහෙනම් අපි බලමු ෆෘට් සලාඩ් එකක් හදන්න මොනවද ආදාන, මොනවද ක්‍රියාවලිය, මොනවද ප්‍රතිදානය කියලා. එහෙනම් ආදානය කියන්නේ පළතුරු ටික. එහෙනම් ෆෘට් සලාඩ් එකක් ගන්න අපි ඇතුළත් කරන්න ඕන මොනවද? පිටතින් ගේන්න ඕන. පළතුරු ටික ඕන වෙනවා. පළතුරු වර්ග. ඉතින් හරිය විදිහට නම් බැලුවොත් නේද? මෙතෙන්ට අපිට තව ගන්න පුළුවන් විවිධ පළතුරු වර්ග. ඊට පස්සේ අපිට ඕන සීනි ඕන වෙනවා නේද? ඒවත් ඉන්පුට්. හරි නේද? සීනි එතකොට ලුණු ඒ වගේ අපිට මේ ෆෘට් සලාඩ් එක ඕන කරනනේ තව දේවල් දාන්න පුළුවන්. පළතුරු වර්ග ටික අපි ෆෘට් සලාඩ් එකට හිතනවා අයිස්ක්‍රීම් දානවා කියලා. එහෙනම් මෙතෙන්ට අයිස්ක්‍රීම් උනත් එන්න පුළුවන්. මොකද ඒවා ඉන්පුට් වෙන දේවල්. හරි. ඊට පස්සේ ක්‍රියාවලිය. ක්‍රියාවලිය විදිහට අපි ගන්න ඒකෙදි අපි ගන්න ක්‍රියා ටික කරන වැඩ. එහෙනම් පළතුරු සෝදන්න ඕන. ඊට පස්සේ පළතුරු කපන්න ඕන. පොඩි පොඩි කෑලි වලටනේ ලස්සනට කපන්න ඕන. ඊට පස්සේ ඒවා මික්ස් කරනවා, කවලම් කරනවා. එහෙනම් ඒ මොනවද? අන්න එහෙනම් ඒවා. එහෙනම් සීනි එක් කිරීමත් මේකට දාන්න පුළුවන්. මෙතනට අපිට පුළුවන් නේ සීනි එක් කිරීම, අයිස්ක්‍රීම් එක් කිරීම ඒ මොනවද? ඒවා ක්‍රියාවලිය. හරි නේද? එතකොට පුතේ ක්‍රියාවලිය හැමතිස්සෙම ක්‍රියාපදයක් වගේ එන්නේ. ඒක අදාළ ක්‍රියාවල එන්නවා. මෙතනට ඕන අපිට සීනි එකතු කිරීම ඒ වගේ දෙන්නත් පුළුවන්. ඕන අපි තව වැඩිපුර මේක කතා කරනවා සීනි එක් කිරීම එක ක්‍රියාවලියට අදාළයි. සීනි එක් කිරීම. හරි නේද? හරි. ඊට පස්සේ ප්‍රතිදානය තමයි අපි අදාළ ෆෘට් සලාඩ් එක නැත්තම් පළතුරු සලාදේ පිළිගන්නවා. ඔන්නඔහම තමයි මේකේ අපි කොහොමද මේ ෆෘට් සලාඩ් එකක් එක්ක කොහොමද අපේ ඇල්ගොරිතම් එකේ ඉන්පුට් එක ප්‍රොසෙස් එක අවුට්පුට් එක යන විදිහට අපි ඔය කිව්වා. මෙන්න එනවා හොඳ ප්‍රශ්නය. උදාහරණ අංක 2. මේක පොතේ කියන්නේ ත්‍රිජු කෝණාශ්‍රක වර්ගඵලය සොයන්න ඒ ආදානය ක්‍රියාවලිය ප්‍රතිදානය කොහොමද කියලා අපෙන් අහන. හරි නේද? එතකොට අපි කියනවා මෙන්න මෙහෙම. මේකේ ආදාන තමයි ත්‍රිජු කෝණාශ්‍රය දිගයි පළලයි. ඇත්ත නේනේ ත්‍රිජු කෝණාශ්‍රක වර්ගඵලය හොයනවාලා දන්නවා ඇති. මෙන්න ත්‍රිජු කෝණාශ්‍රයක් මම අඳිනවා. හරි නේද? මම මේ අඳින්නේ ත්‍රිජු කෝණාශ්‍රය. එතකොට මේ ත්‍රිජු කෝණාශ්‍රය මොනවද එන්නේ? මේ ත්‍රිජු කෝණාශ්‍රය එනවා පුතේ අපිට ඕන වෙන්නේ මොකද්ද ත්‍රිජු කෝණාශ්‍රක වර්ගඵලය හොයන්න? මේකේ අපිට ඕන වෙනවා මෙන්න මෙහෙම. දිග ඕන වෙනවා. හරි නේද? අපි දිග L කියලා ගමු. දිග ඕන වෙනවා අපි දිග L කියලා ගමු. අපිට උස ඕන වෙනවා. අපි ඒක H කියලා ගමු. H. එතකොට වර්ගඵලය අපි ඒරියා කියලා ගමු. හරි. එහෙනම් ආදාන වෙන්නේ මොනවද? ආදාන වෙන්නේ මම මේක ඉංග්‍රීසි වලින් මේ උදාහරණ දානවා. ඉන්පුට් වෙන්නේ මෙන්න මේවා. L සහ H. ඊට පස්සේ ප්‍රොසෙස් එක වෙන්නේ මොකද්ද? ප්‍රොසෙස්. ප්‍රොසෙස් එක කියන පුතේ මේ වගේ ගණිතවලදී අදාළ සමීකරණ ලියන. ගමු වර්ගඵල ඒරියා කියලා. වර්ගඵලය හැදෙන්නේ දිග වැඩි කිරීම ත්‍රිකෝණාශ්‍රය උස.
L වැඩි කිරීම. එතකොට මේකේ output එක වෙන්නේ මොකද්ද? Output එක කියන්නේ වර්ගඵලය. එහෙනම් ප්‍රතිදානය වෙන්නේ වර්ගඵලය. ඔන්න ඔය විදියට එනවා. එහෙනම් මේ තියෙන්නේ ඔය කියන විදියට මොකද්ද? මෙතන තියෙනවා ආදානය ඍජු කෝණාශ්‍රය දිගයි පළලයි. ඊට පස්සේ ක්‍රියාවලිය කියන දිග වැඩි කිරීම පළල. ඔය විදියට තියෙනවා. ඊට පස්සේ ප්‍රතිදාන කියන්නේ ත්‍රිජ කෝණාශ්‍රය වර්ගඵලය. හරි. අපි බලමු ඊට පස්සේ තව ක්‍රියාකාරකම්. හරි නේද? අපි ඔයාලට ඊට පස්සේ අපි මෙහෙම දෙයක්ත් කරමු. හරිද? එතකොට අපි තව උදාහරණයක් ගමු. මම ගන්න උදාහරණයක් ත්‍රිජ කෝණාශ්‍රයක මේ විදියට ත්‍රිජ කෝණාශ්‍රයක් අරගෙන වෙන තව උදාහරණයක් මම වෙන මමතරේ කරනවා. මම ගන්න ත්‍රිජ කෝණාශ්‍රයක පරිමිතිය. එතකොට පරිමිතිය හොයන්න ඕන වෙන්නේ මොකද්ද? ඒත් අපිට ඕන වෙනවා මෙන්න මේ දිග සහ පළල. ඔය විදියට ඕන වෙනවා. හරිද? එතකොට මේකේ ආදාන මොකද්ද? ඉන්පුට් එක වෙන්නේ ඉන්පුට් වෙන්නේ L සහ H. ප්‍රොසෙස් එක ප්‍රොසෙස් අපි පරිමිතියට කියනවා පෙරිමීටර් කියලා. හරිද? සමානයි. මෙන්න මෙහෙමයි පුතේ. දැන් ඔයාලා දන්නවා මේ දිගම තමයි මේ දිග. මේ දිගම තමයි මේ දිග වෙන්නේ. එතකොට අපිට මෙහෙම ගන්න පුළුවන් L ධන H කියලා දාලා ඒක අපිට දෙකෙන් ගුණ කරත් හරිනේ. දෙක වාරයක් L ධන H ගුණිතයක් තියෙනවා. මේකේ දිගයි පළලයි එකතු කරද්දි දිගයි උසයි එකතු කළා ඒක මොකද්ද කරන්නේ? ඔව් ඒක දෙකෙන් ගුණ කරත් අපිට පරිමිතිය එනවා මේකේ වටේ දිග එනවා. එහෙනම් අපි output එක විදියට දානවා. output එක වෙන්නේ හරි නේද? පරිමිත පරිමිතිය ප්‍රතිදාන ඔය විදියට හරි නේද? ඔන්න එනවා මම තව දෙයක් කරා. ත්‍රිජ කෝණාශ්‍රක වර්ගඵලය හොයන්න අපි අදාළ input process output එක ලිව්වා. ඊට පස්සේ ත්‍රිජ කෝණාශ්‍රක පරිමිතිය හොයන්නත් අපි input process output එක ලිව්වා. right. අපි ඊට පස්සෙමු මෙන්න තියෙනවා ගැටලුවක මූලික කොටස්. දැන් ඔයාලා මේ වීඩියෝ එක බැලුව නිසා දැන් පොඩ්ඩක් මේ වීඩියෝ එක පෝස් කරලා මම කියලා දෙන්න කලින් මෙන්න මේ ටික නෝට් කරලා මේ ප්‍රශ්න ටික ලියන උත්තර ටික ලියන්න. හරි නේද? පොඩි වෙලාවක් අරගෙන මේ වැඩේ කරන්න ඕන. හරි. හරි. ඔයාලා දැන් වෙලාව අරගෙන මේක කරා කියලා හිතනවා. ගැටලුවක මූලික කොටස් තුන මොනවාද? එහෙනම් මොනවද පුතේ ගැටලුවක මූලික කොටස් තුන? මම එහෙනම් මෙතන ලියන්න. හරි නේද? ගැටලුවක මූලික කොටස් තුන වෙන්නේ අංක 1 ආදානය. ඊට පස්සේ ක්‍රියාවලිය නැත්තම් සැකසීම. ක්‍රියාවලිය නැත්තම් සැකසීම. ඊට පස්සේ ප්‍රතිදානය. ඊට පස්සේ මේ විස්තර කරන්න ඕන. ඒවා කෙටියෙන් පැහැදිලි කරන්න. එහෙනම් මොකද ආදානය කියන්නේ? එහෙනම් ආදානය කියන්නේ ගැටලුව විසඳීම සඳහා ඇතුළත් කරන දේ. හරි නේද? එක මම මෙතන ලියනවා, ලියා ගන්න. ගැටලුව විසඳීම සඳහා ඇතුළත් කරන දේ. ඊට පස්සේ ක්‍රියාවලිය නැත්තම් සැකසීම කියන්නේ මොකද්ද? ගැටලුව විසඳීම සඳහා අනුගමනය කරන ක්‍රියාවලිය වේ. මෙතන ලියන්න. ගැටලුව විසඳීම සඳහා අනුගමනය කරන ක්‍රියාවලිය වේ. C ප්‍රතිදාන කියන්නේ මොකද්ද? එහෙනම් එතන ලියන්න මෙන්න මෙතන ගැටලුව විසඳීමෙන් ලැබෙන ප්‍රතිඵලය වේ. ගැටලුව විසඳීමෙන් ලැබෙන ප්‍රතිඵලය වේ. අපි එනවා ඊළඟ ක්‍රියාකාරකම්. ඊට පස්සේ තියෙනවා ත්‍රිජ කෝණාශ්‍රයක පරිමිතිය නැත්තම් වටේ දිග සේමට දාලා ආදානය ක්‍රියාවලිය සහ ප්‍රතිදානය ලියන. පුතේ ඔක කරා වෙනවා ඉංග්‍රීසි අකුරු දාලා නේද? හරි. අපි එහෙනම් මේකට සාමාන්‍ය වචනෙන් උත්තර දෙමු. එතකොට මෙතන එන්න ඕන. හරි නේද? ආදානය වෙන්නේ අපි ලියනවා ත්‍රිජ කෝණාශ්‍රයේ දිග හා පළල. එහෙම ලිව්වම හරි.
ක්‍රියාවලිය වෙන්නේ. අපි ලියනවා දෙක වාරයක් දිග එකතු කිරීම ඵල. මේකට ඉතින් ඕනනම් තව ක්‍රම තියෙනවා. අපි ඔහොම දාමු. ප්‍රතිදානය වෙන්නේ පරිමිතිය. තස්සේ කෝණාශ්‍රයේ පරිමිතිය කියලා සම්පූර්ණ උත්තරේ ලිය. දැන් තේරුණා නේද? හරි ලේසි. හරි. ඔන්න ඒ කොටසත් ඉවරයි. අපි යනවා ඊට පස්සේ මෙන්න ප්‍රශ්න. මම කියන්නේ මේ අපේ සාමාන්‍ය දිනදා ගන්න වැඩවලටත් ගන්න පුළුවන් කියලා නේ. ඔව්. මේකේ තියෙනවා A B C D E F දාලා කොටස් ටිකක් තියෙනවා. මොකද්ද මේකේ කියන්නේ? ඔව්. මේකේ පුතේ ආදාන ක්‍රියාවලිය ප්‍රතිදාන ලියන්න. තේ එකක් හදන එක තියෙන නේ. ඉස්සලා මොකද්ද කරන්නේ? ඉස්සලම කරන්නේ අපි තේ එකක් හදනකොට මෙන්න මේක ජලය තේ ගොල්ල සීනි කිරි පිටි වැනි අප වැනි ද්‍රව්‍ය අපද්‍රව්‍ය නෙවෙයි. හරි නේද? ද්‍රව්‍ය සපයා ගැනීම. ජලය නටවා ගැනීම. ඊට පස්සේ නටවාගත් ජලය තේ ගොල්ල ජලයට තේ ගොල්ල එක්කන එක. ඉතින් ඔහල තේ හදන එක එක විදි තියෙනවනේ. මේ වැඩේ කරන අතරේ මේ ටික එකතු කරගන්න. ඉතින් ওই විදියටම හදන්නේ නැහැ. තේ පොඩි පොඩි වෙනස්කම් ඇති. හරි නේද? අංක 4 කිරි පිටි සහ සීනි මිශ්‍ර කිරි. ඊට පස්සේ ඒකට කහට කිරි. පොඩි පොඩි වෙනස්කම් ඇතුව අල තේ හදනවා ඇතිනේ. බොන්න පුළුවන් බැරි ඒව අපි දන්නේ නැහැ. හරි. ඊට පස්සේ අවසාන තියෙන ওই විදියට සියල්ල මිශ්‍ර කර තේ කෝපය සැදී. හරි. මේක පොතේ ආදාන වෙන්නේ මොකද ඉංග්‍රීසි අකුරු ටික ලියන්න ඕන. ආදාන වෙන්නේ ඒ. ඒ ආදාන. මොකද ඒවා එකතු කරන ද්‍රව්‍ය නැහැනේ. ඊට පස්සේ ක්‍රියාවලියට මෙතන විදිහට ගොඩාක් එකතු වෙනවා. ජලය නටවා ගැනීම ක්‍රියාවලිය. වැඩක් නේ කරන වැඩක්. ඊට පස්සේ නටවා ගන්න ජලයට සීනි එකතු කිරීම වැඩක්. සීත් අයිති ක්‍රියාවලියට. කිරිපිටි සහ සීනි මිශ්‍ර කිරීම ක්‍රියාවලියක් නිසා ඒකත් අයිති. හරිද? ඊට පස්සේ සාදාගත් කහට තේ හරි නේද? ඉහත මිශ්‍රණයට එකතු කිරීම ඒකත් වැඩක්. ඊට පස්සේ සියල්ල මිශ්‍ර කර තේ කෝපය සෑදී. අන්න එතෙන්දි පොඩි ගැටලුවක් එනවා. එතෙන්දි වඩා හොඳයි තේ කෝපය දැන් අපිට ප්‍රතිදානට මේක ගන්න එක ටිකක් ගැටලු සහගත. හරි නේද? මේකත් අපිට ඇත්තටම හරි විදියට ගන්න වෙන්නේ මේකටම තමයි. සියල්ල මිශ්‍ර කර තේ කෝපය සෑදීමනේ. හරි නේද? තව එකක් තිබුණා නම් තේ කෝපය පිළියෙල කිරීම කියලා අපිට මෙතන දාන්න තිබුණා. හරි නේද? එතකොට මේකේ ප්‍රතිදානයක් කියන එක දැන් ස්කෝල් සමාලලාට වලට මෙතෙන්දී F දාන්න පුළුවන්. නමුත් අපි හරීම තර්කයට ආවොත් මේකත් අපිට ගන්න වෙන වැඩක් නිසා ක්‍රියාවලියට දාන්න. වඩා හොඳයි තේ කෝපය පිළියෙල කිරීම නැත්නම් පිළිගැන්වීම කියන ගාව නම් මෙතන හොඳටම හොඳයි. හරි නේද? ඒ විදිහට ආව නම් මේක ප්‍රශ්නේ හරිය පැහැදිලි නේ. හරි. ඔන්න ඔහොමයි අපි මේ වැඩේ කරන්නේ. ඉතින් මේකෙදි චූටි ගැටලුවක් තියෙනවා. තව හොඳට මේක විස්තර කරා නම් අපිට ප්‍රතිදාන දාන්න තිබුණා. හරි. F කියන එක මෙතන දැම්මත් කමක් නැහැ. ඔහොම දිනුනත් කමක් නැහැ. හරි. අපි එනවා ඊළඟට. ඔන්න පුතේ ඊළඟට අපි එනවා. දැන් අපි මොකක් හරි වැඩක ඉන්පුට් එක ප්‍රොසෙස් එක අවුට්පුට් එක අපි දැන් හොයන්න දාන්න. හරි නේද? මොකක් හරි වැඩක අපි ඉන්පුට් එක ප්‍රොසෙස් එක අවුට්පුට් එක අපි හොයන්න දාන්න. මම ඔයාලට තව චූටි වැඩක් දීලම ඊළඟ යුනිට් එකට යනවා. ඊළඟට ඔයාලට දෙන වැඩේ තමයි ඔයාලා පුතේ හොයන්න ඕන මං ත්‍රිකෝණයක් දෙනවා. හරිද? මේ ත්‍රිකෝණය මම දෙනවා ආධාරක පාද දිග L. ත්‍රිකෝණක වර්ගඵලය හොයන්න තව දත්තයක් ඕන H. අදාළ ත්‍රිකෝණ ලම්බ උස. හරි නේද? එතකොට මේකේ මොනවද ආදාන වෙන්නේ? මේකේ ආදානය ඉන්පුට් එක මොකද්ද කල්පනා කරන්න? L සහ H in. ඊට පස්සේ ප්‍රොසෙස් එක නැත්තම් ක්‍රියාවලිය මොකද්ද? ක්‍රියාවලිය මතක් කරන්න. එහෙනම් ක්‍රියාවලිය තමයි ඉගෙන ගන්න මේ තියරි දන්නේ නැති අය භාගයක් ආධාරක පාදේ. මොකද මේක ත්‍රිකෝණ කියන්නේ ත්‍රිකෝණාශ්‍රයෙන් කොටස් භාගයක් නේ. ඒක නිසා භාගය L වැඩි කිරීම H කියලා එන්නේ. ඔබ තමයි අපේ සමීකරණ. ඊට පස්සේ ප්‍රතිදානය වෙන්නේ ත්‍රිකෝණයේ වර්ගඵලය. ප්‍රතිදානය හරි නේද? ත්‍රිකෝණයේ වර්ගඵලය. ඔන්න එහෙනම් මම ඒ අතරේ තව දෙයක් ඉගෙනු. හරි. එතකොට අපි යනවා ඊළඟ යුනිට් එක. දැන් එනවා අපි ඕනම සිද්ධියක අපි දන්නවා
මොකක්ද ඉන්පුට් එක මොකක්ද ප්‍රොසෙස් එක මොකක්ද අවුට්පුට් එක කියලා දැන් අපි අඳුර ගන්න දන්නවා හරි අපි ඊට පස්සේ නෝ ඇල්ගොරිතමයක් කියන්නේ මොකක්ද කියලා ඉගෙන ගන්න එහෙනම් මේක 11 වසර ළමයින්ට නිර්වචන මේක නේද හරි නේද මේ අදාළ කොටස් අදාළ 6 වසරේ ඉඳලා හැමෝටම මේක වළංගු ඒ නිසා කිසි ගැටලුවක් නැහැ හොඳද අර වෙන්නේ දැන් 11 වසර මේ පාඩම තියෙන පළවෙනි පාඩමට එයාලට චුට්ටක් මේක තව උසස්ව ටිකක් අමාරු උදාහරණ ටිකක් එක්ක එනවා. එයාලට ඊට පස්සේ ඉගෙන ගන්න තව ලැන්ග්වේජ් එකකුත් එනවා පැස්කල් කියලා. හරි. අපි ඒක ඒ වෙලාවෙදි ඉගෙන ගමු. එයාලට වෙනම යද්දි දැන් මේක පොදුවේ කාටත් දෙන පාඩමක්. හරි. ඇල්ගොරිතමය anu කුමක්ද? අපි පුතේ මේකට ඉංග්‍රීසියෙන් කියන ඇල්ගොරිතමයට ඇල්ගොරිතම් කියලා. ඇල්ගොරිතම් එක ග්‍රීක වචනයක් එක්ක එන්නේ. ඇල්ගොරිතම්. හරි. එතකොට තේරෙනවනේ මේක ඉංග්‍රීසි වචන දෙකකුත් නෙවෙයි. හරි. ඇල්ගොරිතමයක් කියන්නේ යම් ගැටලුවක් විසඳීම සඳහා අනුගමනය කළ යුතු පියවර සියල්ල අනුපිළිවෙලින් දැක්වූ ක්‍රමවේදයක් අපි කියනවා ඇල්ගොරිතමයක් කියලා. එහෙනම් මේ නිර්වචනය ලියාගෙන හොඳට පාඩම් කරගන්න. එහෙනම් මොකද ඇල්ගොරිතමයක් කියන්නේ යම් ගැටලුවක් විසඳීම සඳහා අනුගමනය කරන පියවර සියල්ල අනුපිළිවෙලින් දැක්වූ ක්‍රමවේදයක් අපි කියනවා ඇල්ගොරිතමයක් කියලා. හරි. ඊට පස්සේ ඒක පාඩම් කරලා තියාගන්න. ඊළඟ වැඩේ. අපි එනවා මෙන්න. දැක්කාම ආසයි නේද? අපි දැන් බලමු අපි ෆෘට් සලාඩ් එකක් හදන එකේ ඉගෙනගත්ත ඉන්පුට් එක මොකද්ද, ප්‍රොසෙස් එක මොකද්ද, අවුට්පුට් එක මොකද්ද කියලා. දැන් ඔයාලට පේනවා මේ තියෙන්නේ ෆෘට් සලාඩ් එකක්. දැක්කහම ටිකක් ඕ. හරි. දැන් එතකොට මොකද්ද වෙන්නේ? අපි දැන් යමු ඊළඟ යුනිට් එක. දැන් බලමු මෙන්න මේක. හරි. මම මේ වැඩේ වලට ලස්සන ප්‍රසන්ටේෂන් එකකින් පෙන්නන්න. හරිද? ෆෘට් සලාඩ් එකක් හදනකොට අපි ගන්න පියවර ටික හරිද? මෙන්න මෙහෙම පුතේ අපිට බලා ගන්න පුළුවන්. හරි. දැන් බලන්නකෝ මේ ටික ලියාගත්තට කමක් නැහැ. මෙන්න මේ තියෙන්නේ ෆෘට් සලාඩ් එකක් හදනකොට පළවෙනි පියවර මොකද්ද? පළතුරු වර්ග කිහිපයක් සොයා ගන්න ඕන. දෙවෙනි එක මොකද්ද? ඔව්. දැන් පුතේ මේ ඇල්ගොරිතමය කියන්නේ අපි යම් වැඩක් කරනකොට කරන වැඩ ටික තියෙන ඒවා අනුපිළිවෙලට ගත්ත ක්‍රමවේදනේ. හරිද? කරන වැඩ ටික පිළිවෙලට ලිව්වට පස්සේ අපි ඒකට කියන ඇල්ගොරිතමයක් කියලා. එහෙනම් ඉස්සෙල්ලාම අපි ෆෘට් සලාඩ් එකක් හදනකොට මොකද්ද කරන්නේ? හරිද? පළතුරු වර්ග ටික හොයා ගන්න. ඊළඟට ඒවා හොඳින් සෝදා ගන්න. තුන්වෙනි එක මොකද්ද? පළතුරු කුඩා කැබලි වලට කපා ගන්න. හරිද? ඒවා ලස්සනට නේද ඔයාලා දැකලා තියෙන ලස්සනට පළතුරු ටික කපන. හරි. ඊට පස්සේ පළතුරු කැබලි මේකේ පියවර 4 5 මම එකට දැම්මා. ඔන්න පුතේ ප්‍රොසෙස් එකක් එනවා තව. ඒව එක භාජනයකට දාලා සීනි ස්වල්පයක් එකතු කරලා කවලම් කරන. තව ඉතින් අවශ්‍ය තව කලමනාල් තව රස වෙන්න දාන ඕනේ. හරි. ඊට පස්සේ පළතුරු සලාදය බඳුන වලට දමා පිළිගන්න. එතකොට ඒක තමයි ප්‍රතිදාන විදියට එන්නේ. හරි. දැන් එතකොට ඔයාලා මේකේ ගොඩක් දැක්කේ ආදාන තියෙන පුතේ පළවෙනි එක විතරයි නේද? පළතුරු වර්ගනේ. ඊළඟට පියවර 2, පියවර 3, පියවර 4, පියවර 5. හරි නේද? පියවර 6ත් හරිනම් මේ පිළිගැනීම නිසා පියවර 6 ප්‍රතිදානට ගන්න පුළුවන්. පියවර 2 ඉඳලා පියවර 5 දක්වා ඔක්කොම ප්‍රොසෙස් නැත්තම් ක්‍රියාවලිය. හරි. අපි දැන් යනවා නැවත අපේ බෝඩ් එකට. හරි. ඊට පස්සේ මෙන්න මෙහෙම එන බලමු ඊළඟට අපිට මොකක්ද මෙන්න තියෙන ඇල්ගොරිතම ලිවි පොඩ්ඩක් අකුරක් මේ වෙලා ඇල්ගොරිතම මෙතන එන්නේ. හරි නේද? ඇල්ගොරිතම ලිවීම කියලා. හරි. සම්මත ආකාරයට ඇල්ගොරිතමයක් ලිවීමේදී සෑම ඇල්ගොරිතමයකටම ආරම්භයක් සහ අවසානයක් තිබිය යුතුයි. එහෙනම් පුතේ මේ ඇල්ගොරිතමය කියන්නේ යම් වැඩක් කරනකොට තියෙන ක්‍රියාපිළිවෙල ටික නේද? එතකොට මේකට හැම එකටම ආරම්භයක් සහ අවසානයක් තියෙන්න ඕන. ඒ නිසා අදාළ සාමාන්‍ය පියවරට අමතරව ඇල්ගොරිතම ලියීමේදී ආරම්භක පියවරක් හා අවසාන පියවරක් ඇතුළත් කිරීම අනිවාර්ය වෙනවා. ඇල්ගොරිතමය ලියනකොට ආරම්භය සහ අවසානය කියලා අපි ඉහලින් සහ පහලින් දක්වලා අපි බලමු. උදාහරණයක් කරනකොට ඕක තේරෙයි. හරිද? අපි එමු ඊට පස්සේ මෙන්න පළවෙනි වැඩේ. හරිද?
ත්‍රිකෝණාශ්‍රයක වර්ගඵලයක් සේවට දාලා ඇල්ගොරිතම්. දැන් පුතේ මේ තියෙන ඉස්සලා පිළිව ඉන් ප්‍රොසෙස් අවුට්පුට් නේ දැන් ලියන්නේ. ඒ වැඩේ කරද්දි කරන පියවර ටික අනුපිළිවෙලට ලියන එක තමයි දැන් කරන්නේ. ඇල්ගොරිතමේ කියන්නේ ඕකටනේ. එහෙනම් මොකද්ද අපි ආරම්භය කියලා එකක් ලියන. ඊට පස්සේ මෙන්න තියෙනවා දෙවැනි වැඩේ දිග ලබා ගැනීම. තුන්වැනි පියවර පළල ලබා ගැනීම. ඊට පස්සේ වර්ගඵලය සමානයි දිග. මේක තමයි එතකොට ප්‍රොසෙස් එක කියද්දි අපි ලිව්වනේ. එතකොට මේව ඉන්පුට් එල විදියට අපි ඉස්සලා ඉගෙන ගත්තා. මේක ප්‍රොසෙස් එක නැත්තම් ක්‍රියාවලිය. ඊට පස්සේ මේක තමයි අවුට්පුට් එක වෙන්නේ. හරි නේද? එතකොට මේකේ වෙනම දෙයක් තියෙනවා ආරම්භය සහ අවසානය කියලා අපි මේ ඇල්ගොරිතමේ පියවරක් විදියට ඉහළින් සහ පහළින් දක්වන්න ඕන. හරි. දැන් අපි බලමු තව ප්‍රශ්න මොනවද අපිට තියෙන්නේ කියලා. හරි. මෙන්න ඔයාලට තියෙන පොඩි ක්‍රියාකාරකමක් කරලා. එහෙනම් ඇල්ගොරිතමයක් යන කුමක්ද කියලා කෙටියෙන් පැහැදිලි කරන්න. එහෙනම් ඔයාලා නිර්වචන බලලිය. අල් නේද? කිසියම් ක්‍රියාවක් සිදු කිරීමේදී අනුගමනය කරන ක්‍රියා නේද? අනුපිළිවෙලට දක්වූ ක්‍රමවේදය අපි කියනවා ඇල්ගොරිතමයක් කියලා. ඊට පස්සේ මේක දෙක කොටසේ ත්‍රිකෝණාශ්‍රයේ පරිමිතිය හොයන්න අදාළ පියවර සලකලා ඇල්ගොරිතමේ ලියන්න. හරිනේ? ත්‍රිකෝණාශ්‍රයක පරිමිතිය. එහෙනම් අපි අර විදිහට ලියමු. කොහොමද එන්නේ? හරිද ඔන්න එහෙනම් අපි එක ලියන්නයි මෙතන දැන් සූදානම් වෙන්නේ. බලන්න. මෙන්න දෙවැනි ප්‍රශ්නෙට උත්තර ලියන්නයි හදා. දෙවැනි ප්‍රශ්නෙට උත්තර. එතකොට ත්‍රිකෝණාශ්‍රයක පරිමිතිය කොහොමද අපි පියවර එක ලියනවා ආරම්භය. පියවර එක ආරම්භය. පියවර දෙක කොහොමද ලියන්නේ? දැන් ඉන්පුට් ඊළඟට ඕන මොකද්ද? අපි ලියනවා ත්‍රිකෝණාශ්‍රයේ දිග ලබා ගැනීම. ඊට පස්සේ තුන්වැනි පියවර මොකද්ද? ත්‍රිකෝණාශ්‍රයේ පළල ලබා ගැනීම. හතර අන්න අපි ලියන පරිමිතිය සමානයි දෙක වාරයක් දිග එකතු කිරීම පළල. අපි අවසන් ලියනවා ත්‍රිකෝණාශ්‍රයේ පරිමිතිය ලබා ගැනීම. අපි අවුට්පුට් එක විදිහට යන හය අපි ලියන අවසානය ඔන්නෝමයි යන දැක්ක නේද? ඔන්න ක්‍රමය. හරි. අපි මේ වැඩෙත් කරා. ඊට පස්සේ බලමු අපිට තව මොනවද තියෙන ප්‍රශ්න කියලා. හරි. දැන් පුතේ ඔන්නෝම යන. අපි එහෙනම් තව එකක් ලියමුද ප්‍රශ්නය. අපි එහෙනම් ත්‍රිකෝණය ගමු. ත්‍රිකෝණක වර්ගඵලය හොයන්න ඇල්ගොරිතමය ලියන්න. එහෙනම් ප්‍රශ්න විදියට ලියා ගන්න. පහත දක්වා ඇති ත්‍රිකෝණයේ වර්ගඵලය සෙවීමට ඇල්ගොරිතමය ලියා දක්වන්න. පහත දක්වා ඇති ත්‍රිකෝණයේ වර්ගඵලය සෙවීමට ඇල්ගොරිතමය ලියා දක්වන්න. එහෙනම් පළවෙනි එක මොකද්ද? ආරම්භය. ආරම්භය. දෙක අපි ලියනවා ත්‍රිකෝණයේ ආධාරක පාදයේ දිග ලබා ගැනීම. තුන ත්‍රිකෝණයේ ලම්බ උස ලබා ගැනීම. මෙයාලට ගණන් වලදී උගන්නනවා නේද? හතර වර්ගඵලය සමානයි භාගයක් L වැඩි කිරීම H. මගේ කැටි කරලා දේවා. මම මෙතන දානවා L කියලා, මෙතන වරද්දලා දානවා H කියලා. අංක පහ වර්ගඵලය ප්‍රතිදානය. අපි අවසාන ලියන අංක 6 අවසානය කියලා. දැක්ක නේද? ඔන්න ඔහමයි මම තව අමතර ප්‍රශ්නයක් කරා. හරිද? එතකොට මේව ගණිතමය සංකල්ප එක්කත් යනවා, තව යනවා. හරි නේද? සාමාන්‍ය සිද්ධි එක්කත් යනවා. දැන් මම උදාහරණයක් විදියට කිව්වොත් පිට තව ප්‍රශ්න තියද? නැහැ නේ. හරිද? උදාහරණයක් විදියට අපි කිව්වොත් මෙහෙම දෙයක්.
කවුරු හරි බස් එකක ගන්න ගල ගමනක් යනවා. එතකොට ඒ ඇල්ගොරිතමේ මොකද්ද? හරිද? අපි ලියනවා get into the bus. නැත්තම් ඔව්. අන හිතනකො සිසුවකු බස් එකක නැගිලා ගමනාන්තය දක්වා ගමනක් යනවා. එහෙනම් පළවෙනි එක ලියනවා අපි ආරම්භය. දෙවෙනි එක සිසුවකු බසයට නැගීම. අංක 3 ඊට පස්සේ අපි නේ මුදල් ගෙවා ප්‍රවේශ පත්‍රය ලබා ගැනීම. හරිද? අංක 4 අපි ඊළඟ වීඩියෝ එකේදී මේවා ගැලීම් සටහන අඳින විදිහ කියලා දෙනවා. හරිද? ඊට පස්සේ ඉතිරි මුදල් ලබා ගැනීම. දැන් ඔතෙන් දිනන අපිට තීරණ ගන්න. අපිට පොඩ්ඩ හරියට මේ කියන්න අපහසුයි මෙතෙන්. හදිසියේ ඉතිරි මුදල් නැති වෙන්න පුළුවන් තියෙන්න පුළුවන් නේ. ඒතකොට තීරණ ගන්නවා. අවසානයේ ගමනාන්තය දක්වා ගමන් කිරීම. ඔන්න ඔය වගේ අපිට ඒ වගේ සාමාන්‍ය සිද්ධි වලටත් එනවා. එහෙම නැත්නම් අපිට අර විදියට හරිද? ගණිතමය දේවල් එක්කත් මේ වැඩේ. ඉතින් ඔය විදියටම තව ප්‍රශ්නයක් මම දෙනවා. වෘතයක වර්ගඵලය හොය. අපි මම වෘතයේ වර්ගඵලය sorry අරය දෙනවා R කියලා. එතකොට මේකට ඔයාලා ලියන්න ඕන ඔය විදියට ඇල්ගොරිතම් එක. කොහොමද එන්නේ? ඔව්. ප්‍රෝචාර්ට් පාඩම මම ඊළඟට කරද්දි මේවා ප්‍රෝචාර්ට් ඇඳලා මම කියලා දෙන්නම්. එතකොට මේකේ ආදානය වෙන්නේ මොකද්ද? R. මේකේ ප්‍රොසෙස් එක තමයි හරි නේද? ඔව්. අපි ඒ කියලා ගත්තත් වර්ගඵලය 5R වර්ග. එහෙනම් අවුට්පුට් එක අපි ඔව් වර්ගඵලය ප්‍රතිදානය කරනවා. ඔන්න ඔය විදියට එක එක විදියට අපිට ඕන මේකේ පරිමිතිය හොයනවා නම් නේ. ඒකට ගණිත සමීර ගුණාංග උගන්වනවා 2R කියලා. ඔය විදියට අපිට මේවයි අදාළ කොටස් දෙන්න පුළුවන්. මේ 5 කියන්නේ නියතයක් 22 නේ. 7 22. ඒ විදියට අපි ගණිතයේදී මේ කොටස් ඉගෙන ගන්නවා. හරි එහෙමනම් මොන මේ වීඩියෝ එකෙන් ඔයාලට අදාළ ඇල්ගොරිතම වල මූලික අධ්‍යයනයේ ඉඳලා හරි නේද ඊට පස්සේ මේවා ආදානයන් ප්‍රතිදානයන් කොහොමද ගලා යන්නේ ඒ කොටස් ටික ගැන මූලික අවබෝධයක් දෙන්නයි මේ වීඩියෝ එක මම පිළියෙල කරේ. ඉතින් අවබෝධයක් ගන්න නැති කියලා හිතනවා ඉතින් කමෙන්ට් එකක් දෙන්න කොහොමද මේ වීඩියෝ එක කියලා ඔයාලට ප්‍රශ්න තියෙනවා නම් දාලා තියන්න. හරි නේද මම ඉඳලා ලැබුණ වෙලාවට ඒකට රිප්ලයි එකක් දෙන්න. හරි එහෙනම් බොහොම ස්තුතියි වීඩියෝ එකක් ගන්න ඇඳලා හිටියට අපේ ඉදිරි වීඩියෝ එකත් වෙනම සම්බන්ධ වෙන්න channel එක subscribe කරන්න. ඔයාලට එතකොට අලුතෙන් වීඩියෝ එකක් දාපු ගමන් මේකෙන් ඔයාලට බලා ගන්න පුළුවන්. right.